සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිම්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ අපට සනසිල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ ඉඹුල්ගොඩ පරකන්දෙනිය අංක 137 ලිපිනේ පදිංචි පින්වත් කුසුම් වීරකෝන් මහත්මාව බුද්ධි වීරකෝන් සහ භාග්‍යා පතිරණ කියන පින්නතුල්ලා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් වීරකෝන් පවුලේ හැම දිනාටම මේ උදාර කුසල් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආසින්සණයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම අද මේ දේශනාව අනිත්‍ය පිළිබඳව දේශනා කරන හැටියට පින්තුල සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඒක ඉතාම වටිනා දෙයක්. මොකද අද ලොකු ප්‍රවණතාවයක් ලොකු නැඹුරුවක් තියෙනවා යථාර්ථය අවබෝධ කර ගැනීමම. ඒක ඉතාම වටිනා දෙයක්. මොකද බුද්ධ ශාසනයකින් පමණයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණය පිළිබඳව කතා කරන්නේ. අබුද්ධෝත්පාද කාලවල සමත භාවනාවලින් මහා ඉහළ ප්‍රතිඵල ගන්නවා. නමුත් අවිද්‍යාව නැති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ අවිද්‍යාව නැති කරගන්න බැරි වෙන කිසිවක් නිසා නෙවෙයි, තිලක්ෂණ භාවනා පුරුදු කරන්නේ නැතුව අවිද්‍යාව නැති කරන්න බෑ. පින්නතුල දන්නවා මේ සාංසාරික ගමන, මේ අනවරාග්‍ර ගමන පින්නතුනේ ඒකාන්තේම අවිද්‍යාවත් තණ්හාවත් නිසා යන මේ ගමනක්. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් ගැට ගහලා තමයි තියෙන්නේ. ඒකනේ ධර්මයේ සඳහන් වන්නේ අවිජ්ජා නීවරණානම් කියලා. මේක නීවරණයක්. නීවරණ කියලා කියන්නේ වැස්මනේ. එතකොට දැන් බලන්න මහා අන්ධකාරයක්, ඝන අන්ධකාරයක් තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව තෝරන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං. ඒ දුක දන්නේ නැහැ. අන්න අවිද්‍යාව. දුකට හේතුව දන්නේ නැහැ.
නිවන දන්නේ නැහැ. ඒ නිවන සාත්සාත් කරගන්නට පුරුදු කරන්නට ඕන, වඩන්නට ඕන. ඒ ක්‍රමවේදයේ පිළිබඳව කිසිවක් දන්නේ නැහැ. මෙන්න මේ නොදන්නාකමට, මෙන්න මේ මෝහයට, මෙන්න මේ අන්ධකාරයට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න පින්නතුනි මොන සමත භාවනාවකටවත්. දැන් අපි හිතමු දැන් අසුබ සංඥාව ඔය ආදී වශයෙන් තියෙනවනේ කර්මත්තාන බුද්ධානුස්සති සමත වශයෙන් ආනාපාන සති මේ කිසිම දෙයකට පුළුවන් කමක් නැහැ අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කරන්න නම් විපස්සනා වඩන්නම ඕන, නැත්නම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නම ඕන. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව වැඩි වීම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. අපි පින්නතුලට හැමදාම මතක් කරලා තියෙනවා මේ අනිත්‍ය සංඥාවේ තියෙන වටිනාකම. එදා බුදුරජාණන් වහන්සේ වේලාම බ්‍රහ්මණයට පැහැදිලි කරනවා මේ අනිත්‍ය සංඥාවේ තියෙන ප්‍රබලත්වය. උන්වහන්සේ මුලින් දානෙන් පටන්ගෙන සෝහාන් පුද්දලයට දෙන දාණයට වඩා, සෝහාන් පුද්දලු 100කට දෙන දාණයට වඩා සකදාගාමී උත්තමයෙකුට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමී උත්තමයෙකුට දෙන දාන උත්තමයෝ 100කට දෙන දාණයට වඩා අනාගාමී උත්තමයෙකුට දෙන දාණය, අනාගාමී උත්තමයන් 100කට වඩා එක රහතන් වහන්සේ නමකට, රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා ලෞතුරා බුදුරජාණන් වහන්සේට, ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට දෙන දාණයට වඩා භික්ෂු සංඝයාට දෙන දාණය, භික්ෂු සංඝයාට දෙන දාණයටත් වඩා ආවාස කුටියක් සකස් කරලා පූජා කරන එක මහත්ඵලයි. ආවාස කුටියක් පූජා කරනවට වඩා, ඒ කියන්නේ කුටි සේනාසනයක් පූජා කරනවටත් වඩා හදවතින්ම කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ සරණ යනවා නම් මහත්ඵලයි. තිසරණේ සරණ යාමටත් වඩා තිසරණේ සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵලයි. පන්සිල් ආරක්ෂා කරනවටත් වඩා එක මොහොතක් මෛත්‍රිය මෙත්සිත පතුරවනෝ නම් එක මහත්ඵලයි. මෙත්සිත පතුරවනවටත් වඩා එක මොහොතක් අතුරුසනක් ගහන මොහොතේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් ඒ මහත්ඵලයි, මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේතනා කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ලැබෙනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. එහෙමනම් අපි කල්පනා කරන්න ඕන අපේ දෛනික ජීවිතයේදී මේ උතුම් කුසලයට අපි කොච්චර අවස්ථාවක් දීලා තියෙනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් බලන්න බොහෝ අය පින්කම් කරන්න හරි කැමති. තමන්ගේ ජීවිතයේ නොකරපු පින්කම් කරන්න පැන පින්කම් කරනවා. හැබැයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඒ තරම්ම ඕනකමක් නැති බව තමයි අපට බොහෝ සෙයින් තේරෙන්නේ. නමුත් දැන් අද මේ කාලෙත් එක්ක බලනකොට බොහෝ දෙනාගේ ලොකු නැඹරුවකුත් ඒ සඳහා තියෙනවා. ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම සතුටටපත් වෙනවා. එහෙමනම් දැන් මෙතන මේ අවිද්‍යාව දුරුකරන්නත් අනිත්‍ය සංඥාවමයි අවශ්‍ය කරන්නේ. එතකොට දැන් අපි අවිද්‍යාව ගැන කිව්වා, පින්නතුලට මතකයි, දුක දන්නේ නැහැ, දුකට හේතුව දන්නේ නැහැ, නිවන දන්නේ නැහැ, නිවන සාත්සාත් කරන්න ඕන මාර්ගයේ වැඩපිළිවෙල දන්නේ නැහැ. මේ දුක දන්නේ නැහැ කියලා කියන්නේ දැන් කෙනෙකුට වේදනාවක් දැනුණොත්, කවුරු හරි ගහලා හරි, තුවාලයක් සිද්ධ කරලා හරි, මොන ක්‍රමයකින් හරි වේදනාවක් දැනුණොත් ඒක දන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු දන්නවනේ. මිනිස්සු පමණක් නෙවෙයි තිරිසංගත සතුන් පවා දන්නවා එහෙම දුකක් ඇති වුණාම, නේද? එහෙනම් මෙතන දුක කියන්නේ මොකද්ද? දුක දන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඒ දුක් වේදනාව ගැන නෙවෙයි මෙතන කියන්නේ. ඒ දුක් වේදනාව නම් ඇත්තටම තිරිසංගත සතුන් පවා දන්නවා. Tamanට ගැහුවොත් Tamanට ඒ වේදනාව දන්නවනේ සතා. එහෙමනම් මෙතන කියන්නේ පින්නතුනේ පංචස්කන්ධය. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ දුකක් හැටියටයි වදාළේ. මේ ඉපදීම,
ජරාවට පත්වීම මරණය මේ ආදී මේ සියලු දුක් පංචස්කන්ධ පරිහරණය දුකක්. එතකොට මෙන්න මේක පිළිබඳව දන්නේ නැහැ. ඇත්තරම දැන් බලන්න සමාජයේ ගත්තහම ලෝකයේ ගත්තහම ධර්මයේ තුල ඉන්න කෙනෙක් හැරෙන්න පංචස්කන්ධ ලෝකයේ දුකක් හැටියට දකින්නේ නැහැ නේද? ඔව්. අන්න ඒකයි මෙතන කිව්වේ දුක දන්නේ නැහැ කියලා. දුකට හේතුව? හේතුව තෘෂ්ණාව දන්නේත් නැහැ. තෘෂ්ණාව කියලා දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අර දුක්ඛ වේදනාවට හේතුව නම් ඕන කෙනෙක් දන්නවනේ. දැන් මේ වාත අමාරුව නිසා මෙන්න මේ දේ නිසා මෙහෙම ගහපු නිසා මෙහෙම ආයුධයකින් ගුටි කාපු නිසා තමයි මේ වේදනාව දැනුනේ කියලා දන්නවා. එහෙනම් මෙතන කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය පරිහරණය කරන්න වෙලා තියෙන අපට මෙන්න මේ තෘෂ්ණාව නිසා අපි ඉපදී මැරි මේ දීර්ඝ ගමන යන්නේ. මේක අතහැර ගන්න බෑ. මේ තෘෂ්ණාවෙන් ගැලවෙන්න බෑ. අන්න හේතුව. දැන් ඔන්න ඔය හේතුව දන්නේ නැහැ අවිද්‍යාවෙන් වෙහිච්ච කෙනා. නිවන පිළිබඳව කිසි අදහසක් නැහැ. මෙහෙම ඡේම භූමියක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. අනිත් එක පින්නතුනි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ තියෙන ලොකුම දුක තමයි පංචස්කන්ධ පරිහරණ දුක්ඛ. එතන මේ පංචස්කන්ධය තමයි ලෝකේ ලොකුම දුක. එහෙනම් ඒ පංචස්කන්ධය නිරෝධ කළා නම් නැති කළා නම් එතන තමයි ලොකුම සැපේ. ඒක තමයි නිවන. එතකොට බලන්න මේ නිවන පිළිබඳව යා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අසුතවත් පුතඥයා කල්පනා කරන්නේ අනේ මේ පංචස්කන්ධය නැතුව කොහොමද ඒක නැතුනොත් ලෝක අපරාධයක්. ඒක නැතුව මුකුත් කරන්න බෑ කියලා හිතන්නේ. අර බලන්න නිවන පිළිබඳව යාට අදහසක් නැහැ. අන්න අවිද්‍යාව. ඒ වගේ මේ නිවන සාත්සාත් කර ගන්නට යා යුතු මාර්ගය දන්නේ නැහැ. මේ වැඩපිළිවෙල දන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත වැඩපිළිවෙල. දැන් බලන්න මේ වැඩපිළිවෙල යන එක මහ දුකක් හැටියට බොහෝ අය දකින්නේ. දැන් අපි හිතමු කෙනෙක් ඔන්න ගිහි ගේ අතහැරලා ඔන්න පැවිදි වෙනවා. සරල ජීවිතයකට හුරු වෙනවා. හොඳට ප්‍රතිපත්ති පුරනවා. ඕක දකින අවිද්‍යාවෙන් වැහිලා ඉන්න කෙනෙක් හිතන්නේ මොකද්ද? අනේ කොච්චර හොඳට ඉන්න තිබිච්ච මිනිස්සෙද්ද? හොඳට සල්ලි තිබුණා, ගෙවල් තිබුණා, ඥාන වහන තිබුණා. හොඳ බිරිඳක් හිටියා. මේ ඔක්කම අතහැරලා මේ මිනිස්සයා කාලකන්ණි විච්ච හැටියක්. ඕන්න ඉතින් ඒකට උපකාර කරපු ස්වාමීන් වහන්සේලාටත් බයිනවා. ඇයි එයා දකින්නේ ඒ ජීවිතය තුළ ඉඳීම තමයි සැනසිල්ල. එතකොට බලන්න ඒ සඳහා යෙදෙන මාර්ගයේ වැඩපිළිවෙලේ යෙදෙනකොට එහාට කේන්ති. අර මාර්ගය දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අවිද්‍යාව, මේ අන්ධකාරය දුරු කරගන්න පින්නතුනි අනිත්‍ය සංඥාව වැඩිම ඉතාම වටිනවා. ඒතර අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය කියලා කියන්නේ ඉතින් නিত্য නැහැ කියන එක නේද? සදාකාලික නැහැ. ඒක අනිත්‍යයි කියන්නේ. සදාකාලික නැහැ. එතකොට මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීමෙහි තියෙන ප්‍රයෝජනේ මොකද්ද? අපි ඒකත් නිකන් පොඩ්ඩක් සරලව හිතලා ඉන්නට ඕන. එතකොට අනිත්‍ය සංඥාව වඩන්න පහසුයි. අනිත්‍ය සංඥාව වඩන්න කියලා අපි කියන්නේ ඇයි? එතකොට ඒකේ අපට තියෙන සහනය ප්‍රයෝජනේ මොකද්ද? අනිත්‍ය වඩනකොට පින්නතුනි අපි ඇත්තටම අර අවිද්‍යාව දුරු වෙනවා වගේම අපි අනිත්‍යයි නම් යමකට ඇලෙන්නේ නැහැ. මොකද ඇලිල වැඩක් නැහැනේ. හොඳටම යමක් මේ පංචස්කන්ධ ලෝකයට පවා අපි ඇලිලා ඉන්නේ මේක නිට්ටයයි කියන ආත්මයි කියන සංඥාව නිසානේ. එතකොට මේක අනිත්‍ය වෙලා යන දෙයක් කියලා අපි සක්සුදක් වගේ දන්නවනම් මේකට ඇලෙන්නේ නැහැ. අපි සාමාන්‍ය පුජ්‍යලෙක් ගන්නකො ඒ පුජ්‍යලයා අනිත්‍ය වෙලා යනවා කියලා හොඳටම ප්‍රත්‍යක්ෂ නම් අපි ඇලෙනවද? මොකද ඇලිල වැඩක් නැහැ. ඇලීම විතරක් නෙවෙයි ගැටෙන්නෙත් නැහැ. අනිත්‍ය සංඥාව වඩන අය ඔය හැම වෙලෙම රණ්ඩු වලට යන්න යාට තේරෙන කිසිම හරයක් නැති වැඩක් ඔය කියලා. එහෙමනම් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ කියන මේ මධ්‍යම මාර්ගයේ ගමන්කරනද අනිත්‍ය සංඥාව ඉතාම වටිනා භාවනාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අනිත්‍ය සංඥා කර්මස්ථානය
දැන් අපි පින්නතුලට මේක වඩන විදිය කුමක් අරමුණු කරගෙනද මේ අනිත්‍ය සංඥා වඩන්නේ කියන එක කියලා දෙනවා. ඊට කලින් මම මේ ආනිසංස වාරය පැහැදිලි කරපුවාම ඕනම කෙනෙකුට ආසාවක් ඇති වෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා සාමාන්‍යයෙන් වහලේක තියෙන ප්‍රධානම තැන තමයි කැණි මඩල. කැණි මඩල ගැන අහලා තියෙනවද නේද? දැන් අර බිත්තිය උඩ පරාල වැටිලා ඔන්නේ පරාල ටික එක තැන එකතු වෙන තැන තමයි කැණි මඩල කියලා කියන්නේ. බොස් කිඩිය කියලා කියනවනේ. ඒ කැණි මඩල වහලේට ප්‍රධාන තැනක්. එතන ප්‍රධානත්වයේ උසුලන්නේ කැණි මඩල. කැණි මඩල මොකක් හරි ආපදාවක් වුණොත් වහලේම බිම. අන්න ඒ වගේ තමයි කර්මස්ථාන අතුරෙන් කැණි මඩල වගේ මහා බල සම්පන්න කර්මස්ථානය තමයි මේ අනිත්‍ය සංඥා කර්මස්ථානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකයේ මල් තියෙනවා. ඒ සියලු මල් වලට වඩා සුවඳවත්ම මල තමයි දෑසමන් මල. අන්න ඒ වගේ කියනවා මේ අනිත්‍ය සංඥාව. ඊළඟට මේ ලෝකයේ තියෙනවා මහා සුවඳ මුල්. ධර්මයේ සඳහන් වෙනවා ඔය කළු අගිල් කියන ඒ මුල සියලුම මුල් වර්ග වලට වඩා මහා සුවඳක් තියෙනවා. අන්න ඒ වගේ ප්‍රබලම කර්මස්ථානය තමයි අනිත්‍ය සංඥාව. ඊළඟට පින්නතුනි සක්විති. සක්විති රජ්ජුරුවෝ කියලා කිව්වම අපි දන්නවා සක්විති රජ්ජුරුවෝ කියලා කියන්නේ ප්‍රබල රජ කෙනෙක්. අනිත් ඔය ප්‍රාදේශීය රජවරු, ප්‍රාන්ත රජවරු ඊට පහළින් ඉන්නේ. ඒතර සියලුම කර්මස්ථාන අතුරෙන් සක්විති නාමයෙන් හඳුන්වන්නේ මේ අනිත්‍ය සංඥාව. ඊළඟට විශේෂම දේ තමයි මේ අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් ගැලවිලා යනවා. උපමාවකින් වදාරනවා ඒ කාලේ ගොවියෝ කුඹුරු සීසානවා. ඉතින් හරකට මේ නගුල සම්බන්ධ කරලා ගොවියා එක පැත්තකින් නගුල අර උල තද කරගෙන ඉන්න පොළොවට. එතකොට මොකද වෙන්නේ? හරක දුවනකොට අර හොඳට පොළොව කැඩිලා අර යට තියෙන දේවල් මඩ උඩට එනවා. ඒ විතරක් නෙවෙයි නොයේක වල් පැලෑටි ඔක්කොම අනිත් පැත්ත දානවා. මුලින්ම ඉගිලිලා යනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අනිත්‍ය සංඥාව වඩනකොට කෙලෙස් එහෙම් මෙහෙම් නෙවෙයි අර මුලින්ම ගැලවිලා යනවා. සුණු විසුණු වෙලා යනවා. එහෙමනම් පින්නතුනි තව දෙයක් මතක් කරන්නට ඕන. අනිත්‍ය සංඥා වඩනකොට කෙලෙස් ධර්ම පහක් එක මොහොතේම ගැලවෙනවා. දැන් පින්නතුල දන්නවා මෛත්‍රියේ වැඩුවොත් ද්වේෂය නැති වෙනවා කියලා දන්නවනේ. ඊළඟට අසුභයේ වැඩුවොත් රාගය නැති වෙනවා කියලා දන්නවනේ. ඊළඟට ආනාපාන සතිය වැඩුවොත් හිත විප්සිත්ත වීම අඩු වෙනවා කියලා දන්නවනේ. එහෙනම් එක කර්මස්ථානයකින් බොහෝ සෙයින් එක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. නමුත් පින්නතුනි මේ අනිත්‍ය සංඥාව වඩනකොට කාම රාගය අඩු වෙලා යනවා. රූප රාගය අඩු කරන්න පුළුවන්. අරූප රාගයත් දැන් අරූප ලෝකවල යන්න තියෙන කැමැත්ත පවා ඒ අරූප රාගය පවා අඩු වෙනවා. ඊළඟට අස්මිමානය. මේ පංචස්කන්ධයට මම කියලා දාගෙන ඉන්න මෙන්න මේ ස්වභාවය නැති කරගන්නත් පුළුවන් අස්මිමානය. ඊළඟට පින්නතුනි අවිද්‍යාව නැති කරන්නත් පුළුවන්. දැන් අපි මුලින්ම කිව්වනේ අවිද්‍යාව නැති කරන්න හොඳම ප්‍රබලම භාවනාව මේ අනිත්‍ය සංඥාව කියලා. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ අනිත්‍ය වැඩිම මොන තරම් වටිනවද කියලා. ඊළඟට අපි කල්පනා කරන්න ඕන පින්නතුනි විශේෂයෙන්ම මේ අනිත්‍යයට හසු නොවන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. දැන් ඉතින් අපි පණ තියෙන දේවල් ගත්තාම මේ ඇත්ත දන්නවද? එහෙම අනිත්‍ය ලක්ෂණයට භාජනය නොවන දෙයක් තියෙනවද? නැහැ. දෙවියෝ, බ්‍රහ්මයෝ, තිරිසංගත සතුන් හැම කෙනාම මේ අනිත්‍ය ලක්ෂණයට යටයි. ඊළඟට මේ ලෝකයේ තියෙන අවිඥානික වස්තු ගත්තාම ගෙවල්, දොරවල්, යාන වාහන නේද? ඒවා අනිත්‍ය වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මහා ඇල දොළ ගංගා, මහා පොළ, මහා මෙරු පර්වතේ, මහා පොළව, මහා සාගරේ මේවා සුන්නත් දූලි වෙලා යන හැටි පින්නතුල අහලා තිනවර සත්ත සූර්යයක් ගමන සූත්‍රේ. එතකොට බලන්න මේ හැම දෙයක්ම මේ ලෝකේම කපුරු පිච්චුවා වගේ නැති වෙලා යනවා. ඒතර මේ ලෝකයේ අනිත්‍ය
අනිත්‍යයට භාජනය නොවන කිසිම දෙයක් නැහැ. හැම දෙම අනිත්‍යයි. එහෙමනම් අපි යථාර්ථය අවබෝධ කරගන්නට යන අපි මේක හොඳට වටහා ගන්නට ඕන. එතකොට තමයි අපිට මේ පංචස්කන්ධ ලෝකය මේක තමයි අවබෝධ කරන්න ඕන. ඉතින් මේ ලෝකයේ පිළිබඳව අපිට අනිත්‍ය සංඥාව පුරුදු කරන්නට මාර්ගය හදා ගන්නට ඒක ලොකු පිටුවහලක්. එතකොට පින්නතුනේ දැන් අපි යෝගාවතරයේ හැටියට අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන කෙනෙක් හැටියට අපි මුලින්ම පංච උපාදානස්කන්ධය යම්කිසි මට්ටමකට තේරුම් ගන්න ඕන. පංච උපාදානස්කන්ධය කියන එක ගැන අද අපේ පින්නතුල හොඳට දන්නවා. මොකද බොහෝ ස්වාමීන් වහන්සේලා පංච උපාදානස්කන්ධය පිළිබඳව ඉතාම හොඳට විස්තර කරනවා. ඉතින් සමහර අය අහනවා මගෙන් ඇයි ස්වාමීන් වහන්සේ මේ හැම වෙලෙම පංචස්කන්ධය ගැනම කියන්නේ කියලා. පින්නතුනි ස්වාමීන් වහන්සේලා බොහෝ සෙයින්ම මේ පංචස්කන්ධය ගැනම කියන්නේ මේකනේ අපට අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් බලන්න දුක කියන එක අවබෝධ කරගන්න තියෙන්නේ පින්නතුනි මේ පංච උපාදානස්කන්ධයමයි. එතකොට දුක අවබෝධ කරගත්තනම් යම් කෙනෙක් එයා සමුදය ප්‍රහාණය කළා ඉවරයි. එතකොට එයා නිවන සාක්ෂාත් කරලා ඉවරයි, මාර්ගයේ වැඩුවයි වඩලා ඉවරයි. එහෙනම් මේ අවබෝධයමයි අවශ්‍ය. අන්න ඒ නිසා තමයි අද බොහෝ දේශකයන් වහන්සේලා මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන සංක්ෂේපෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධේම දුකක්. ඒ දුක බොහෝ සෙයින් විස්තර කරන්නේ මේකම තමයි අපි අවබෝධ කරගන්න ඕන. එතකොට එහෙමනම් දැන් පින්නතුලා දන්නවද රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධේ. රූප කියලා කිව්වහම රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. ඔන්න රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන දෙයට තමයි රූප කියලා කියන්නේ, වෙන දෙයකට නෙවෙයි. රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා යන දෙයක්. පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගේ සකස් වෙච්ච දෙයකටයි රූපය කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් රූප කියනකොටම අපේ හිතට නැගෙන්නේ නිකන් පේන්න තියෙන දෙයක් තමයි රූප කියන්නේ කියලා. පින්නතුළු රූප කියන එකේ තේරුම තමයි කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූප කියලා කියන්නේ. ඒ නිසා තමයි දැන් අපේ ඇහැට පේන රූපයත් රූපයක් තමයි. කනට ඇහෙන ශබ්දයත් රූපයක්. නාසයට ආග්‍රහණය වෙන සුවඳත් රූපයක්. දිවට දැනෙන රසයත් රූපයක්. කයට විඳින පහසත් රූපයක්. මොකද මේ ඔක්කොම කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන දේවල්. අන්න ඒකයි රූප කියලා කියන්නේ. අපි මේක හොඳට විතර දාගන්න ඕන. එහෙම නැතුව අපට මේ ඇහැට පේන දේවල් පමණක්ම නෙවෙයි රූප කියලා කියන්නේ. රූපතීති කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූප රූප කියලා කියන්නේ. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට රූපස්කන්ධයේ පිළිබඳව මේ ශරීර කෝඩුවේ ඉඳලා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම රූප පිළිබඳව යම්කිසි අදහසක් ඔළුවට සිතට ආවා. රූපස්කන්ධේ. ඊළඟට වේදනා. වේදනාස්කන්ධය. වේදනාස්කන්ධය කියලා කිව්වහම වේදනා. ඒක චෛතසිකයක් වේදනාව කියලා කියන්නේ. වේදේ තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා නේද? ඊළඟට දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. ඒතර ඒ විඳීමට තමයි මෙතන වේදනාව කියලා කියන්නේ. දැන් බොහෝ සෙයින් අපි වේදනාව කියන්නේ මොකක්ද? අපි වේදනාව කියලා කියන්නේ දුක් විඳිනවට විතරයි නේද? දුක් විඳිනවට නම් ඔන්න අපි කියන වේදනාව කියලා. නමුත් පින්නතුනි සැප විඳිනකොට කවුරුත් කියනවා අනේ මම මේ වේදනාවක් විඳිනවා කියලා නෑ. එහෙම කියන්න පුරුදු නෑ. නමුත් මෙතන වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථයෙන්. එතකොට දැන් බලන්න ඕන වේදනාව කියන එකත් හරීම අනිත් වෙලා යන දෙයක්. ඒකත් අපි තේරුම් ගන්න ඕන. විඳිනවා. දැන් බලන්න සැප වේදනාව විඳින වෙලාවට දුක් වේදනාව නෑ. දුක් වේදනාව විඳින වෙලාවට මධ්‍යස්ථ වේදනාව නෑ. දැන් අපි ඇහෙන් රූපයක් දැකලා සැප වේදනාවක් විඳිනකොට ඒ වෙලාවේ මොන අපට කවුරු හරි බයිනවා. එතකොට අර සැප වේදනාව
නැති වෙලා යන ඔන්න දුක් වේදනාවක් ඇති වෙනවා. ආය ඔන්න ටිකක් වෙලා යනට මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා. ඔය විදිහට මේ වේදනාව පින්නතුනි අනිත්‍ය වෙලා යන එකක්. රූපයත් ඉතින් එහෙමයි. ඊළඟට සංඥා. සංජානාතීතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. අන්න. සංඥාවේ කියලා කියන්නේ මොකද්ද? සංඥාව කියලා කියන්නේ ඇත්තටම හඳුන ගන්නවා කියන අර්ථයෙන්. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා. කනෙන් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. හිතින් අරමුණු හඳුන ගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීමට කියනවා මොකද්ද? මොකද කියන්නේ? සංඥාව කියලා කියනවා. මෙන්න මේ හඳුනා ගැනීමට තමයි සංඥාව කියලා කියන්නේ. තව නොඑක් නොඑක් දේවල් හඳුනා ගැනීම. මේක හරියට ඇත්තටම අර ධර්මයේ සඳහන් වන්නේ මිරිඟුවක් වගේ. දැන් මිරිඟුවකගේ තියෙන ස්වභාවය මොකද්ද? ඇත්ත වගේ පේනවා. ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ. අන්න ඒ වගේ තමයි අපි හඳුනා ගන්න දේවල්. අපි හැමදේම රූප හඳුන ගත්තත්, ශබ්ද හඳුන ගත්තත් ඔක්කොම මම කියන සංඥාවෙන් හඳුන ගන්න. ඉතින් වේදනාවක් වින්දත්, මම දුක් වින්දා, සැප වින්දා ඒ හඳුන ගන්න විපල්ලාතේ වැරදි විදිහට. එහෙමනම් සංඥාව කියලා කියන්නේ උන හඳුන ගන්නවා. සංකාර. සංකාර කියලා කියන්නේ සංකතං අபிසංකරොන් තීති සංකාරාති උච්චති. අන්න සංකතේ අபிසංස්කරණය කරනවා. අபிසංස්කරණය කරනවා කියලා කියන්නේ දැන් රූපේ විසින් නැවත රූපයක් හදලා දෙනවා. වේදනාව විසින් නැවත වේදනාවක් හදලා දෙනවා. ඇත්තර මේ කර්ම විපාක මෙන්න මේ ටික මේ කරපු කියපු දේවල් ටික තමයි. ඉතින් එහෙමනම් පින්නතුනි මේ සංකාර කියන එක බොහොම සංකීර්ණ පදයක්. නමුත් මේ වෙලාවේ අපි තේරුම් ගන්න ඕන මේ සියලුම සංස්කාරත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඊළඟට පින්නතුනි මොනවද? විඥානය. විඥානය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන එක. විජානාතීතිකෝ භික්කවේ තස්මා විඥානං විඥානන්ති උච්චති. දැනගන්නවා. මොනවද අපි දැනගන්නේ? ඇහෙන් රූප දැනගන්නවා. කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා. ඉතින් කයෙන් පහස දැනගන්නවා. හිතින් අරමුණු දැනගන්නවා. මෙන්න මේ දැනගැනීමට කියනවා විඥානය කියලා. එතකොට මේ පංච උපාදාන ස්කන්ධේම අපර අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්. රූප කියන එක අපිට හොඳට තේරෙනවා නේද? මේ රූපය කියන එක නිට්ටය නෑ. ඒක අනිත්‍යයි. ඊළඟට වේදනාව. වේදනාව කොච්චර අනිත්‍යයිද නේද? වේදනාව අනිත්‍යයි. එක වෙලාවකට සැප වේදනාව, තව වෙලාවට දුක් වේදනාව, තව වෙලාවට මධ්‍යස්ත වේදනාව. එක විදිහට පවතින එක අනිත්‍ය වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඊළඟට හඳුනා ගන්න දේවල් කොච්චරනම් මේ මොහොතේ හඳුනා ගන්න දේවල් තව ටිකක් වෙලාවට වෙනස් වෙන අනිත්‍ය වෙනවා. හඳුනා ගැනීමත් අනිත්‍යයි. සංකාර කියා නෙම කරන්න බෑ. සංස්කාරවල අනිත්‍යතාවය අපට හොඳට ප්‍රකට වෙනවා. මේ කරපු කියපු දේවල් මේ හැම දෙයක්ම අනිත්‍යයි. ඊළඟට දැනගන්න දේවල් ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට මේ පංච උපාදාන ස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය අපි අනිත්‍ය වශයෙන් දකින්න ඕන. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක සැපයිද? නෑ. අනිත්‍ය වෙලා යනවා නම් විනාශ වෙලා යනවා නම් ඒක පින්නතුනේ ඒකාන්තෙන් දුකක්. එතකොට යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද බැරිද? කිසිසේත්ම බෑ. එහෙනම් ඒක අනාත්මයි. ඒක වසඟේ පවත්වන්න පුළුවන් කමක් නෑ. එතකොට බලන්න එහෙමනම් මේ පංච උපාදාන ස්කන්ධ පරිහරණයම පින්නතුනේ ඒකාන්තේ දුකක්. එතන මෙන්න මේ විදිහට මේ අනිත්‍ය සංඥාව අපට පංච උපාදාන ස්කන්ධයේ මුල් කරගෙන පුරුදු කරන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධයේ මුල් කරගෙන පුරුදු කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ අපිට මේ ආයතන 6 බොහෝ දෙනකොට ගොඩාක් පහසුයි අපි ඒක අධ්‍යක්ීමෙන් දැකලා තියෙනවා.
මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඇත්තටම ආයතන හය මුල් කරගෙන බොහෝ දෙනා අද පුරුදු කරගෙන යනවා. එනිසා අපි ආයතන හය මුල් කරගෙනත් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන ආකාරය පින්නතුලට කියලා දෙන්නම්. විශේෂයෙන් මේ ආයතන හය ගැන කතා කරනකොට මේ ඇස කන නාසය දිව ශරීරය මේ නැත්තම් මේ කය මනස මේකනේ අපේ ලෝකය නේද? මේක තමයි අපේ ලෝකය. අපේ ලෝකය කියලා කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටිකනේ. මේ ටික කිව්වෙ මොකද්ද? ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, ඒ වගේම කයට පහත විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඌට වඩා දෙයක් අපි කරනවද? නෑ, ඌට වඩා දෙයක් කරන්න නෑ. කෙනෙකුට ඇහුවොත් මොකද්ද ජීවත් වෙනවා කියලා කරන්න කියලා, එයා කියයි අපි කනවා, බොනවා, අඳිනවා, පණ දෙනවා, විනෝද වෙනවා, එහෙම කියයි. හැබැයි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් කරන්නේ ඇත්තටම ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහත විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඒතකොට දැන් අපිට බොහොම සක්‍රීයවම පේන දෙයක් තමයි මේ ආයතන හරහා සිදුවෙන වැඩපිළිවෙල. එතකොට දැන් බලන්න, ඔය සැප විඳිනවා, දුක් විඳිනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඔය ආයතන හරහාම සිදුවෙන ක්‍රියාදාමයක්. අපේ ඔය ආයතන වලට අපි කැමතිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් ඔන්න සැපයි කියලා අපි හඳුනා ගන්නවා. ඊළඟට ඔය ආයතනයන්ටම අපි අකමැති දේවල් ටික ලැබෙනකොට ඔන්න අපි දුකයි කියලා හඳුනා ගන්නවා. ඒතර ඔය ආයතනයන්ට අපි කැමති ටික ලැබෙනකොට සැපයි, අකමැති ටික ලැබෙනකොට ඔන්න දුකයි. එහෙමනේ දුක සැප කියලා අපි සම්මුති වශයෙන් කියන්නේ. එතකොට පින්නතුනි, එහෙමනම් මේක තමයි අපේ ලෝකය කියලා අපි තේරුම් ගන්න ඕන. මේ ආයතන හය. ඊළඟට මේ ආයතන හරහා තමයි මේ සතර දික් වෙන්නේ. නේද? ආයතන හරහානේ සතර දික් වෙන්නේ. දැන් බලන්න, අපි දැන් සිහිය දිනු කරන්නේ මේ ආයතනයන්ගෙන් අපේ මේ ඇතුළට එන කෙලෙස් වළක්ක ගන්නනේ. ඒකනේ අර නාදි වාසේති කියලා ධර්මයේ සඳහන් වන්නේ. කෙලෙස් වලට එන්න නොදී අපි සිහිය දිනු කරන්නේ මේ කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න. කොහෙන් දෙන්නේ කෙලෙස්? ඇහෙන් එනවා, කනෙන් එනවා, නාසයෙන් එනවා, දිවෙන් එනවා, කයෙන් එනවා, සිතෙන් එනවා. ඉතින් එහෙමනම් අපි දොරටු පාලකයෝ 6 දෙනෙක්, හොඳ දක්ෂ මුරකාරයෝ 6 දෙනෙක් මේ දොරටු 6ට දානවා. දාන්නේ මුරකාරයෝ කියලා කියන්නේ සිහිය. සිහිය දැම්මට පස්සේ පින්නතුනේ, සිහිය තියනකොට උන්න ඇහෙන් කෙලෙස් වලට ඇතුළට එන්න ඉඩක් නැහැ. කනෙන් කෙලෙස් වලට ඇතුළට එන්න ඉඩක් නැහැ. නාසයෙන් කෙලෙස් වලට ඇතුළට එන්න ඉඩක් නැහැ. දිවෙන් කෙලෙස් වලට ඇතුළට එන්න ඉඩක් නැහැ. අනිත් ආයතන හරහා කෙලෙස් වලට එන්න ඉඩක් නැහැ මේ සිහිය තිබුණොත්. හැබැයි ඉතින් මේක පුදුම අප්‍රමාදයකින් පුරුදු කරන්න ඕන දෙයක්. පුංචි අවස්ථාවක් ඇති කෙලෙස් වලට ඇතුළට යන්න. ඉතින් බැරි වෙලා හරි කෙලෙස් ඇතුළට ගියොත් ඒ ගිය කෙලෙස් ආපහු අයින් කරන්නත් මේ සිහිය ඕන කරනවා. ඉතින් එහෙමනම් දැන් මෙතනදී විශේෂයෙන්ම තේරෙනවා මේ ආයතන සියල්ල පිළිබඳව කෙනෙකුට හොඳ අවබෝධයක් තියෙනවා නම් නිකෙලෙස්ව ඉන්නට පුළුවන්. එතකොට දැන් බලන්න, සතර ගමන දික් වෙන්නෙත් මෙතනින්. සතර ගමන කෙටි කරගන්න අවස්ථාව හදාගන්නත් තියෙන මෙතන. ඉතින් එහෙමනම් මේ ආයතනයන් අනිත්‍ය වශයෙන් පුරුදු කරනවා කියලා කියන්නේ ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඉතින් මේ ආයතනයන් සම්බන්ධව මේවා අනිත්‍ය වශයෙන් වඩන ආකාරය පිළිබඳව පින්නතුන සූත්‍ර දේශනා රාශියක් තියෙනවා. දැන් මුලින්ම චතක්ක සූත්‍රය. චතක්ක සූත්‍රයේදී මුලින්ම මේ ආධ්‍යාත්මික ආයතන 6 ගැන, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, මේක දැනගන්න කියනවා. ඊළඟට මේවාට ගෝචර වෙන බාහිර රූප, බාහිර ආයතන 6ක් කියනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු, බාහිර ආයතන. ඊළඟට මේ දෙන්නා එකතු කරන විඥාන 6ක් තියෙනවා. ඒ විඥාන 6 තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මොකද පින්නතුනේ, දැන් අපි මේවා විදසුන් විපස්සනා වඩන්න කලින් මේවා අපි තේරුම් අරගෙන තියෙන්න ඕන. එහෙම නැත වුණොත් අපට විපස්සනා වඩන්න ටිකක් අමාරුයි. එතකොට දැන් අපි තේරුම් ගත්ත ආධ්‍යාත්මික ආයතන 6 චතක්ක සූත්‍රයට අනුව
බාහිර ආයතන 6 ඊළඟට මේ දෙන්නා එකතු කරන විඥාන 6 ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුවට අපි නමක් කියනවා ඒ කියන්නේ ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහි ස්පර්ශය ඊළඟට ওই විදිහට කනේ ස්පර්ශ ඒ කියන්නේ ස්පර්ශ හයක් ওই විදිහෙම තියෙනවා නාසයේ ස්පර්ශය දිවේ ස්පර්ශය කයේ ස්පර්ශය ඊළඟට සිතේ ස්පර්ශය මම මේ අතට තේරෙන විදිහටම මේ බොහොම සරලව මේ ටික මේ කියන්නේ ටිකක් මතක තියාගන්න ඊළඟට මේ සම්පස්ස කියලා කියන්නේ ඒ කියන්නේ මේ ස්පර්ශය එතකොට ස්පර්ශත් හයක් තියෙනවා ඊළඟට පින්නතුනි වේදනාත් හයක් තියෙනවා චක්කු සම්පස්සජා වේදනා ආදි වශයෙන් තියෙන්නේ එතකොට ওই විදියට ඇහැ නිසා ඇති වෙන වේදනාව කන නිසා ඇති වෙන වේදනාව නාසය නිසා ඇති වෙන වේදනාව දිව නිසා ඇති වෙන වේදනාව කය නිසා ඇති වෙන වේදනාව සිත නිසා ඇති වෙන වේදනාව එතකොට දැන් ඔන්න බලන්න පස්සපච්චා වේදනා කිවි ඒකයි එතකොට ඔන්න වේදනා හය පිළිබඳව දැනගන්නවා ඊළඟට පින්නතුනි තණ්හා හය පිළිබඳ වේවා නිසා ඇති වෙන බැඳීමුත් තින රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා කියලා ධර්මයේ සඳහන් වෙනවා මේ විදිහට පින්නතුනි ඒ තණ්හා තියෙනව හයක් ඒකත් අපි තේරුම් ගන්නට ඕන එතන මෙන්න මේ විදිහට මේවා කඩ කඩා බලන්න අපි මුලින්ම පුරුදු වෙන්නට ඕන මේ අනිත්‍ය දේවල්නේ ඊළඟට අපි මේ වෙලාවේ අප්‍රමාදය ඇති කරගන්න මේ ආයතනයන්ගේ තියෙන භයානකත්වයත් අපි ටිකක් කල්පනා කරන්න ඕන භයානකත්වය කියලා කියන්නේ දැන් ආදිත්ත පරියාය සූත්‍රය මේ සූත්‍ර දේශනාව හොඳට කියවනකොට මේ සූත්‍ර දේශනාවේ ධර්මකාරණා හිතට ගන්නකොට අපිට ලොකු බියක් ඇති වෙන්න පුළුවන් ඇයි මේ සූත්‍රයේ සඳහන් වෙනවන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආස්වාදයෙන් ඉන්න වෙලාවක රූපේ හා සම්බන්ධව ආස්වාදයෙන් ඉන්න වෙලාවක මොකද වෙන්නේ අපි මැරුණොත් කෙලින්ම දුගතියි ඉතින් අපිට ඒ වගේ අවස්ථා කොච්චර තියෙනවද අපි දන්න දේවල් අපේ ගෙදර පිළිබඳව මුදල් පිළිබඳව දුවදරුවෝ පිළිබඳව ඇඳුම් පැනඳුම් පිළිබඳව යාන වාහන පිළිබඳව කොච්චර අපි හිත හිතා මනෝලෝකවල ඉන්නවද එහෙම පින්නතුනේ ආස්වාදයෙන් ඉන්න වෙලාවක මැරුණොත් ඉවරයි මැරුණොත් කෙලින්ම අපායයි එහෙම අනතුරක් අපිට තියෙනවා ඒතර ඇහෙන් විතරක් නෙවෙයිනේ කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ කොහෙන් අරමුණු ගත්තත් පින්නතුනි ඒ අරමුණු අරගෙන අපි ඒවා පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මරණයටපත් වුනොත් අපිට දුගතිගාමි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි වැඩක් නේ අපි ගිහිව හැටියට. ඉතින් අපි කොහොමද එහෙම ඉන්නේ? පින්නතුනි ඉන්න පුළුවන්. මේකට අමුතුවෙන් කලබල වෙන්න ඕනේ නැහැ හොඳට කල්පනාවෙන් අපි තේරුම් ගත්තොත් අනේ අපි සදාකාලිකව ජීවත් වෙන්නේ නැහැ. අපි මේ ගෙදරකට බැඳිලා ඉන්නවා නම් අනේ ගෙදරක් හදාගත්තට කමන්නේ නැහැ. ගෙදරත් අරගෙන යන්න කල්පනා කරන එකයි හොඳ නැත්තේ. ඒකනේ මෙතන අයින් කරන්න කියන්නේ. ඒ ආස්වාදයෙන් අරව අතහැර ගන්න බැරුව දැන් ඉන්න කාලය තුළ හොඳට ඇඳුම් අඳිනවා, ගෙවල් ඇතුලේ හොඳට ඉන්නවා, යාන වාහන පාවිච්චි කරනවා. හැබැයි අවශ්‍යතාවයේ සලකලා. ඒකනේ බිත්තුන් වහන්සේලාවන අපට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍ය සංසිත කියන සීලය දේශනා කළේ. ඒ කියන්නේ අපි මේ සිව්පස්සේ පරිභෝග කරනකොට අවශ්‍යතාවයේ සලකලා තමයි අපි මේවා පරිභෝග කරන්න ඕන. අවශ්‍යතාවයේ සලකන්නේ නැතුව පරිභෝග කළොත් කොච්චර තීලවන්ත වුණත් ඒ භික්ෂුව දායකයන්ට නායකාරයක් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් බලන්න මේ ඇත්තන්ට වුණත් ඒ අවශ්‍යතාවයට විතරයි. මේ කරගහගෙන යන්න නෙවෙයි. දැන් උන්න දැන් අපි හිතමු ගයක් කියලා. ඒ ගෙදර තින් තෙමෙන්නේ නැතුව ඉන්න. මැසි මදුරුවන්ගෙන් පීඩාව ලක ගන්න හොඳට සිතා ගන්න. ඒ අවශ්‍යතාවයේ සලකනවා. ඉතින් ඉන්නකම් තමයි වාහනයක් උනත් ඉන්නකම මොකද අරන් යන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඔය අවබෝධය තියෙන්න ඕන. දැන් බලන්න භික්ෂුන් වහන්සේ නමක් සිවුරු පරිභෝග කරනකොට ඉතින් අවශ්‍යතාවයේ සලකනවා. මාමේ සිවුර පාවිච්චි කරන්නේ මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වැසි ඒ වගේ අවශ්‍ය සුලංගෙන් පීඩා වළක්ව ගන්න.
ලැජ්ජ ඇති තැන් වසා ගන්න බලන්න අවශ්‍යතාව විතරයි සැලකන්නේ එහෙම නැතුව ලස්සන වෙන්නවත් හැඩ වෙන්නවත් වෙන දෙයකට නෙවෙයි ආහාරය ගන්න කොටත් එමය ඉතින් බලන්න මේ කෙලස් වලට එන්න තියෙන අවස්ථාව අයින් කරනවා ඒ කියන්නේ මම මේ ආහාරය වනදන්නේ ඇඟ තර කර ගන්නවත් මදේ වඩන්නවත් අරුතෙන් පුරවන්නවත් ඒ කිසිවකට නෙවෙයි මේ ජීවිත යාත්‍රා පවත්වා ගන්න පමණයි අන්න භික්ෂුන් වහන්සේ නම පිණ්ඩපාතේ වනදන්නේ එහෙම සෙනසුනුණත් එහෙමයි එතකොට බලන්න මෙයත්තන්ට උනත් ගිහි ජීවිතයක් උනාට අවශ්‍යතාවයේ සලකලා අපි හැමදේම පරිහරණය කරනවා නම් ඒවා අතහැර ගන්න බැරි වෙන තරමට අපි බැඳෙන්නේ නැහැ. ඒ මොකද අවශ්‍යතාවයට පමණයි මේවා පාවිච්චි කරන්නේ. ඉතින් මේවා හොඳට තේරුම් ගත්තාම පින්නතුනි බොහෝම සැහැල්ලුවෙන් අපිට මේ ගමන යන්න පුළුවන්. එතකොට බලන්න මේ ආයතන 6 ගැන දැනගන්න එක කොච්චර වටිනවද? නේද? මොකද මෙතනින් තමයි කෙලස් එන්නේ. දැන් එතකොට කෙලස් එන්නේ නැති වෙන්න වළක්වගෙන ඉන්න පුළුවන්. කෙලස් ආවොත් වහාම අයින් කරන්න පුළුවන්. ඊළඟට කෙලස් අයින් කරනකොට තුට්ටක්වත් ඉතුරු නොකර අපට අයින් කරන්න පුළුවන්. ඊළඟට එන එන පාරට කෙලස් වලට පින්නතුනේ අපට පහර දෙන්න පුළුවන්. අර තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රේ. නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා ධර්මයේ සඳහන් වන්නේ. එතකොට බලන්න මේ හරහා තමයි මේ කෙලස් එන්නේ. ඒ කෙලස් වලට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය තමයි ඒ ගිරිමානන්ද සූත්‍රයේ ওই විදිහට සඳහන් වන්නේ. එහෙමනම් ආයතන 6 හරියට අල්ලගත්ත කියන්නේ පින්නතුනි සියල්ලම අල්ලගත්ත වෙනවා. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මේ කාරණය පිළිබඳව හොඳට අවධානය යොමු කරන්න ඕන. එහෙම වුණොත් අපට ලොකු සැනසෙල්ලක් ඇති කරගන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් මේ ආයතන 6 මුල් කරගෙන කොහොමද අපි අනිත්‍ය භාවනාව කරන්නේ? තේකට පින්නතුනි පාදක කරගන්න තියෙන හොඳම සූත්‍ර දේශනාව තමයි නන්දකෝවාද සූත්‍රය. දැන් බලන්න නන්දකෝවාද සූත්‍රයේදී නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට පැහැදිලි කරනවා නැගෙනවරුනි අද මම බණ කියන්නේ ටිකක් වෙනස් විදියකට. මං කියන දේශනාව මං දේශනා කරන දේශනාව මං අහන ප්‍රශ්න වලට තේරෙනවා නම් තේරෙනවා කියන්න ඕන නැත්නම් නෑ කියන්න ඕන. ආයෙ පස්සේ අහන්න තියාගන්නත් එපා. නොතේරුණා නම් කරබාගෙන ඉන්නත් එපා. ඒ විදිහට උන්වහන්සේ භික්ෂුණීන්ට දේශනා කරලා උන්වහන්සේ අහනවා ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා. ඉතින් අපිට අපෙන් අහගන්න පුළුවන්. දැන් මේ අපිට ටිකක් විවේකී වෙඳගෙන අපිට අහන්න බැරිද අපෙන්? මගේ ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? එතකොට අපේ හිත අපි ධර්මයේ පුරුදු කරලා තියෙන නිසා අපට හිත දෙනවා අනේ මේක අනිත්‍යලා යන එක. ඊළඟට ඔය විදියට අහන්න පුළුවන් කන කනත් අනිත්‍යයි. ඒක පින්නතුනේ නිකන් පාඩමින් කරනනේ අවබෝධයෙන් කරන්නේ. නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. ඒකාන්තිමව නෑ කියන්න බෑනේ මේවා සදාකාලික නෑ මේවා අනිත්‍ය වෙලා යන දේවල්. ඊළඟට මේවාට ගෝචර වන රූප නිට්ටයයිද? ඒ රූපත් අනිත්‍යයි. ශබ්දත් අනිත්‍යයි. ගන්ධත් අනිත්‍යයි. රසත් අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ අරමුණුත් අනිත්‍යයි. ස්පර්ශයත් අනිත්‍යයි, අරමුණුත් අනිත්‍යයි. ඒතර ආධ්‍යාත්මික ආයතන 6ත් අනිත්‍යයි, බාහිර ආයතන 6ත් අනිත්‍යයි. ඊළඟට මේ දෙන්නා එකට කරන විඥාන 6. චක්කු විඥානේ නිට්ටයයිද? නෑ. කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද? චක්කු විඥානේ අනිත්‍යයි. ඒ විදිහටම සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ සියල්ලම අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයත් එහෙමයි. ස්පර්ශය නිසා ඇතිවන වේදනා, වේදනා 6ත් අනිත්‍යයි. ඒ වගේ මේ නිසා ඇතිවන තෘෂ්ණාත් ඒකාන්තේම අනිත්‍යයි. එතකොට ඔය විදිහට කෙනෙකුට ප්‍රගුණ කරන්න පුළුවන් නම් දැන් අපේ අම්මලා හවසට බුද්ධ වන්දනාව කරනවා. උදේටත් වඳිනවා. ඒ වඳින වෙලාවට මුලින් මේක පුරුදු කරගන්න සජ්ජායනාත රූපෙන් උනත් කරන්න පුළුවන්. පස්සේ පස්සේ පින්නතුනේ විවේකී විඳගෙන හොඳට නීවරණ යටපත් කරලා මෙන්න මේ විපස්සනාව මේ ආයතන භාවනාව කරනවා නම් ඒකේ ප්‍රතිඵල කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම වටිනවා.
දැන් බලන්න අපේ දෛනික ජීවිතයේට උනත් එන ඕනම ගැටලුවක් निराකරණය කරගන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරනවා නම් ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදිහට මේ ආයතනයන්ගේ බාහිර ආයතනයන්ගේ විඥානයන්ගේ ඒ වගේම ස්පර්ශයේ ඒ වගේම වේදනාවේ මේ හැම එකකම අනිත්‍ය දකින්න පුළුවන් නම් ඒ යමක් අනිත්‍ය නම් ඒකාන්තයෙන් දුකයි කියන සංඥාවට එන්න පුළුවන් යමක් දුක නම් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය නෙවෙයි කියන ඒ නිවැරදි වැටහීමට අපට එන්න පුළුවන්කම ලැබෙනවා තේනම් පින්නතුනි මේ අනිත්‍ය සංඥාවම වැඩි වැඩියෙන් ප්‍රගුණ කරන්න අපේ පින්නතුල මහන්සි ගන්නට ඕන ඒක ඇත්තටම ආයතන හය මුල් කරගෙන කරනවා නම් ඉතාම හොඳයි දැන් අපිට කරන්න පුළුවන් අපි නැවත වතාවක් මතක් කරන්නම් ඔන්න දැන් අපි ආයතන භාවනාව කරනවා සංජායනා ස්වරූපයෙන් මගේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි සිත අනිත්‍යයි මේ වාට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ සියල්ලම අනිත්‍යයි ඒත් ඊළඟට විඥාන හය චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ විඥාන හයත් ඒකාන්තයෙන් අනිත්‍යයි මොකද ඒවයි වහ වහ වෙනස් වෙනවා ඊළඟට ඒ තුන් දෙනාගේ එකතුව ඇසේ විඤ්ඤා ඇසේ ස්පර්ශේ කනේ ස්පර්ශේ නාසයේ ස්පර්ශේ දිවේ ස්පර්ශේ මේ සියලු ස්පර්ශ අනිත්‍යයි ඊළඟට ඒ ස්පර්ශේ නිසා ඇතිවෙන වේදනා ඇහි ඇහ නිසා ඇතිවෙන වේදනාව කන නිසා ඇතිවෙන වේදනාව නාසය නිසා ඇතිවෙන වේදනාව මේ විදිහට වේදනා හයත් ඒකාන්තයෙන් අනිත්‍යයි ඊළඟට පින්නතුනි ඊළඟට වේදනා හය පමණක් නෙවෙයි ඊළඟට අනිත්‍යයි පින්නතුනි ඒ වේදනාව නිසා හටගන්න සියලුම කෙලෙස් තෘෂ්ණා ඊළඟට ගැටීමේ සියල්ලම අනිත්‍ය හැටියට අපට දකින්න පුළුවන් එහෙම දකින්න පුළුවන් නම් ඒකාන්තයෙන් අපට මේ සසර ගමන ගෙවන් කරගන්නට නිමා කරගන්නට ඒකාන්තයෙන් තාම වටිනා භාවනාවක් බවට පත් වෙනවා එතකොට අපි සමත භාවනාව තුලින් යම් කිසි සංයමයක් ඇති කරගෙන නීවරණ ධර්මයට පත් කරගෙන මේ විපස්සනාව ජීවිතයට පුරුදු කරගන්නවා නම් ඒකේ වටිනාකම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ තරම් ප්‍රතිඵලගෙන දෙන සසර ගමන සහ මුලින්ම නවත්තන්නට හේතු වන මේ අවිද්‍යා අන්ධකාරය නැති කරලා විද්‍යාව පහළ කරගන්න ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න තියෙන මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන ඉඹුල්ගොඩ පරකන්දෙනිය අංක 137 ලිපිණි පදිංචි කුසුම් වීරකෝන් මහත්මිය බුද්ධි වීරකෝන් සහ භාග්‍යා පතිරණ කියන මේ හැම දිනාටම මේ කුසලයේ මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ධම්ම වීරකෝන් මහත්මා පවුලේ සැම ඇතුළු සියලුම ඥාතීන්ට මේ භවයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ ධර්ම දානමේ කුසලේ කාන්තෙන් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් කුසුම් වීරකෝන් මහත්මාව ප්‍රධාන වේ හැම දිනාටම බුද්ධි වීරකෝන් ඒ වගේම භාග්‍යා පතිරණ කියන මේ හැම දිනාටම ඒ වගේම ධම්ම වීරකෝන් මහත්මයා ඇතුළු පවුලේ පින්වත් හැම දිනාටම වහ වහාම මේ ධර්මයේ සාත්සාත් කර ගැනීම පිණිසම මේ උදාාර කුසලය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සෙත් පතනවා. ඒ වගේම ප්‍රඥානාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනා සමත්ත මහා සංඝ රත්නයේතම ඒ චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා මෛත්‍රී පූර්වාංගම් ප්‍රාර්ථනා කරනවා. 2020 අප්‍රේල් මාස 27 වන දින පරලෝක සැපත් TBC එදිරිසිංහ මහත්මයා සහ දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු පරලෝක සැපත් වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්
ඉමට බලාපොරොත්තු වෙන සියලුම සංසාරගත සියලු ඥාතීන්ට ඒ කාන්තේ මේ පින් පෙනේවා අපේ ඥාතීන් සාදු සාදුකයා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතීන්ට පින් දෙමු ඒ වගේම පින්නතුනි අවීචී පටන් බවාග්‍රයම දක්වා විසින සියලු සත්ත ප්‍රජාවට මේ කුසල් පෙනේවා සියලුම සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමී පුරා නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සැමට පින් දෙමු. ඒ වගේම අවසාන වශයෙන් පින්වත් කුතුම් වීරකෝන් මහත්මාව බුද්ධි වීරකෝන් ඒ වගේම භාග්‍යා පතිරණ ඒ වගේම ධම්ම වීරකෝන් මහත්මයා ඇතුලේ පවුලේ පින්වත් හැම දෙනාටම මේ කුසලය ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අමා මහ නිවන් පිණසම මේ උදාර කුසලය උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාතට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ නිබ්බානං.